පවුල ගානක් තියෙනවා. ඒ පවුල අය රෝගය වැළඳිලාද? එයා කොරන්ටයින් කරලාද? මොනවාද කියලා කියනවා. අදේ කිසිදු තොරතුරක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. මැදම රාත්‍රියේ තමයි කොරෝනා රෝගීන් වාර්තා වෙන්නේ. ඒ වාර්තා පිළිබඳව අපිට බරපතල සැකයක් තියෙනවා. අද දිනේ අපිට දැනගන්න ලැබුණා මේ අය PCR පරීක්ෂණය පවත්වන එකත් නතර කරලා තිනවා කියලා අර අහඹුලස පරීක්ෂා පරීක්ෂණ පැවැත්වුවා. ඒ නිසා කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කිරීම අඩු කිරීමටත් මේ PCR පරීක්ෂණ නතර කිරීමටත් රජය කටයුතු කරමින් ඉන්නවා. මොකද රජයට අවශ්‍යයි කොරෝනා යුද්ධය ජයග්‍රහණය කරා කියලා උත්සව පවත්වා. අපි දන්නවා දැනට වාර්තා වෙලා ඉන්න කොරෝනා රෝගීන්ගෙන් 60%කට වඩා වැඩි පිරිසක් නාවික හමුදා සෙබළු. මේ රජය ක්‍රියාත්මක කරපු අදූරදර්ශී ක්‍රියාමාර්ගයෙන් තමයි මීට සති දෙක තුනකට කලින් අඩුවෙමින් තිබුණු කොරෝනා රෝගීන් වාර්තා වීම සීග්‍රෙන් වැඩි වෙන්න පටන් ගත්තේ මේ නාවික හමුදා සෙබළුන්ට මේක බෝවීම හරහා. ඒ සම්පූර්ණ වගකීම රජය ගන්න ඕන. පොදු යුද්ධයකට නායකත්වය දෙන්න ඕන යුද හමුදාපතිතුමයි. හැබැයි වසංගතයකට නායකත්වය දෙන්න ඕන යුද හමුදාව නෙමෙයි. ඒකට නායකත්වය දෙන්න ඕන සෞඛ්‍යයන්. ඒකට අවශ්‍ය අවශේෂ සේවා වලට තමයි යුද හමුදාව පාවිච්චි කරන්න ඕන ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරන්න. මේ රජයේ අදූරදර්ශී තීන්දුව తీරන. අපේ රටේ මේ වෙනට තියෙන කොරෝනා රෝගීන් වාර්තා වීම දක්වව කතන්දරේ රජය කරපු වැරදි දිනවා ඕන තරම්. මේ රජයේ ආරම්භයේදීම හැල්ලුවට ලක් කරමින් තමයි කතා කරේ කොරෝනා රෝගී ගැන. ජනවාරි මාසේ පෙබරවාරි මාසේ පාර්ලිමේන්තුවේදී සමග ජන බලවේගී නායකයා සජිත් ප්‍රේමදාසතුමා මේ ගැන කතා කරද්දී තම හැල්ලුවට ලක් කරා. සැහැල්ලුවෙන් කතා කරා. ඒ ගැන රජයේ තිබුණු අවධානය තව පහළ මට්ටමක තිබුණා. අද මිනිස්සු දන්නවා මේ කොරෝනා රෝගය ගැන සජිත් ප්‍රේමදාසතුමා තුන්කල් දක්නා නායකයෙක් විදිහට කල්ැතුව මේකේ අවධානම දැක්ක කියන කාරණේ. වෙයි අද රජය මොනවද කරන්නේ? රජය ඒ වගේම අනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කල්ලිය අනිකුත් බලවේග සජිත් ප්‍රේමදාස මහත්තයාට ඇඟිල්ල දික් කරනවා. මේ අම්මෝ සජිත්ලා හැම බැරලවත් දිනවනම් මේක මෙලාට රෝගය රෝගෙන් රට විනාශ වෙලා. ඒ කරන්න වෙන මොකුත් ඉඳා නෙමෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා අද මේ රජයේත් අනිකුත් බලවේගවලත් පොදු හතුරෙක් බවට පත් වෙලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාව විනාශ කරන්න තමයි මේ සියලු දෙනාම අද එකතු වෙලා ඉන්නේ උඩින් සහ යටින්. සජිත් ප්‍රේමදාස මැතිතුමා විනාශ කරන්න. අතෝ කොරෝනා වෝදුර විනාශ කරන්න නෙමෙයි. තුමා බොහොම පැහැදිලිවම තුන්කල් දකින නායකයෙක් විදිහට ජනවාරි මාසේ පෙබරවාරි මාසේ රජයට බොහොම පැහැදිලිව අනතුරු අඟවල කිව්වා මේ ගැන අවශ්‍ය කටයුතු තීන්දුව తీරන කඩිනමින් ගන්න කියලා. සෞඛ්‍ය අංශවල අනතුරු ඇඟෙව්වා. රජය තමන්ගේ හිතවත් මාධ්‍ය ආයතන භාවිතා කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට පහර පිට පහර ගැහුවා. හැල්ලුවට ලක් කරා. සමච්චලයට ලක් කරා. ඒ වෙන මොකුත් ඉඳන් නෙමෙයි. මේ සියලු දෙනාගෙම ප්‍රබලතම ප්‍රධානතම හතුර බවට අද පත් වෙලා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වෙන මොකුත් ඉඳන් නෙමෙයි. එතුමා මේ රටේ අතිමහත් බෞද්ධරයක්. දුප්පත් මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනතාවගේ හදවත දිනාගෙන තියෙනවා. හැබැයි ජනාධිපතිවරණයේදී එතුමාට දිනන්න බැරි වුණේ මේ නොඑක් බලවේග අනියමින් සහ ප්‍රසිද්ධියේ කටයුතු කරපු ආකාරය නිසා. ඒකට අපේ කඳවුරේ හිටපු අයත් යටින් සහයෝගය දුන්නා කියන එක මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා සජිත් ප්‍රේමදාසතුමා මේ අවදානම කලින් දුටුවා කියන එක අපි නැවත නැවතත් මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ? හේතු තුනක් තිබෙනවා. එකක් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉල්ලන්න බෑ නයිතික. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා ඉල්ලන්නේ නැහැ කියලා එතුමාම කිව්වා.
වියත්මග එළිය මේ සංවිධානවල හිටපු අයට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙතෙන්ට දාගන්න උවමනාව දෙන්නේ. අද වියත්මගක් නැහැ. අද එළිය සංවිධානයක් නැහැ. අදුම ගානේ ගෝඨාභය ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න බලයට දෙන්න උදව් කරපු වියත්මගට එළියට ස්තුතිය කියලාවත් කියන්න කටයුතු කරලා. ඒ සියලු දෙනාමත කලකිරීමෙන් ඉන්නේ 190කට වඩා වැඩි පිරිසක්. වියත්මගේ හිටපු පොරු හතර පහ දෙනෙකුට විතරක් තනතුරු තානාන්තර දීලා තියෙනවා. එතන හිටපු බුද්ධිමත් උගත් විශාල පිරිසක් අද කලකිරීමෙන් ඉන්නේ. වියත්මග අද පේන්න නැහැ. එළිය අද අඳුර වෙලා තියෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාම කලකිරීමෙන් ඉන්නේ. ඒ නිසා අපි සජිත්ත්ව රසමැතිතුමා අතුළු මේ කණ්ඩායම මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් ජනතාවට ආරාධනා කරනවා සමග ජන බලවේගයත් එක්ක එකතු වෙලා මේ පෞල්වාදයට විරුද්ධව මේ ඒකාධිපතිවාදයට විරුද්ධව මේ රාජාණ්ඩුකරණයට විරුද්ධව කටයුතු කරන්න එකතු වෙන්න කියලා. වියත්මගේ අය බලාපොරොත්තු වන රටක් නෙමෙයි අද තියෙන්නේ පෞල්වාදය. මෙහි ජනාධිපතිවරණය පස්සේ මේක ආරම්භ කරා පෞල්වාදය. මහමැතිවරණේ බැරිලාවත් දිනුවොත් පෞල්වාදය තව දෙගුණ තෙගුණ වෙනවා. තව රාජපක්ෂලා බර ගාණක් පාර්ලිමේන්තු වෙන්න බලන් ඉන්නවා මේ මැතිවරණයෙන් පස්සේ බලතල ගන්න ඇමතිකම් බලතල ගන්න. දැන් අපි දැක්කා නියේ පෙරේද මේ පෞල්වාදය කොච්චරද මේ අයගේ ඇඟේ තියෙන අවශ්‍යතාවය කොච්චරද කියලා. රාජපක්ෂ මොනුබුරෙක් රාජාභිෂේක කරන්න සූදානම් වෙනවා තව ඉදිරි කාලවලදී තමන්ගේ ජාතික නාලිකාහර. අපිට කමන්නේ සින්දු නෙමෙයි කවි නෙමෙයි පොත් ලිව්වත් තමන්ගේ පුද්ගලික Facebook වල එහෙම නැත්නම් Twitter වල දාගත්තට අපිට කමන්නේ නැහැ. හැබැයි ජාතික නාලිකාවල රූපවාහිනියේ ITN එකේ ප්‍රවෘත්ති වල මේ රාජාභිෂේකය මේ රාජකුමාරවරුන්ගේ පැටිකිරිය දාගෙන කරන මේ විගඩම දිහා අර අපි කියපු වියතුන් උගතුන් බුද්ධිමත් ඉතාම ලැජ්ජාවේ කලකිරීමෙන් තමයි බලාගෙන අපි මෙහෙම ආණ්ඩුවක්ද හැදුවේ කියලා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අසාර්ථක නායකයෙක් කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. අද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඩමි එකක්. මාධ්‍ය ඉදිරියට එන්නේ නැහැ. ඉඳලා හිලලා මාධ්‍ය ඉදිරියට එනකොට එන්නේ බොහෝම සැලසුම් සහගතව. එතනක් අපි දැක්කා ලලිත් වීරතුංග මහත්තයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ප්‍රශ්න කරන්නේ. මේ වගේ ඩමි එකක් විදිහට තමයි අපේ රටේ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. මේක කලින් අපේ රටේ ජනාධිපතිවරු ඩමි හිටියේ නේ. එතුමාව හසුරන කීප දෙනෙක් එතුමාට කට අරින්න කිව්වොත් කට අරිනවා. කට වහන්න කිව්වොත් කට වහනවා. එළියට එන්න කිව්වොත් එළියට එනවා. අන්න ඒ වගේ සමහරු පෙන්නනවා වැඩක් සද්ද නොකර වැඩ කරනවා කියලා. සද්ද නැහැ වැඩ විතරයි කියලා. කොහෙද සද්ද නැතුව කරපු වැඩ ටික? එතුමා සද්ද කරලා ජාතිය අමතලා කිව්වා ඉන්ධන සහනාධාරය දෙනවා කියලා පරිප්පුවලින් සමන් වලින්. අද පරිප්පු සහනාධාරත් නැහැ. සමන් සහනාධාරත් නැහැ. ජාතිය අමතලා කරපු කතාව පුස්සක් බවට පත්. ඒ වෙනුවට ඒ වෙනුවට මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකවලඳපුලේ තෙල් මිල තුට්ටු දෙකට වැටලා තියෙද්දි මෙහි පෙට්‍රල් මිල වැඩි කරලා. මේවට කතා නැහැ ගොඩක් අය. මේවට කතා නැහැ. ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා මේ ජනාධිපතිවරයා අසාර්ථක නායකයෙක් බව. අද 169 බයියෝ නොවන උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තිකයෝ බහුතරයක් තේරුම් අරගෙන ඉවරයි. දැන් රටේ විකල්පයක් තියෙනවා. සමග ජන බලවේගය කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා තරම් නෙමෙයි. අපි වටා උගත් බුද්ධිමත් විශාල පිරිසක් ඉන්නවා. ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. නීතිඥවරු ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා. මේ ඉන්නවා ඉංජිනේරු මහත්තුරු. මම ගුරුවරේ. මේ හොඳ උගත් බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවා රට කරන්න. නැතුව එක පුද්ගලයෙක් මත හැදුණු පක්ෂයක් නෙමෙයි සමග ජන බලවේගය. ඒක නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්තුමා හිටියට එතුමා ඒකාධිපතියෙක් නෙමෙයි. සාකච්ඡා කළා. තමයි අපිත් එක්ක එතුමා කටයුතු කරන්නේ. නිසා සමග ජන බලවේගයට විරුද්ධව මඩ ප්‍රචාර අවලාද නගන මේ සියලු දෙනාම එක පිළක තමයි ඉන්නේ. එක පිළක තමයි ඉන්නේ. ඒ වගේම සමහර උත්සාහ කරනවා අපි එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගියා කියලා පිළිගන්න. අපි එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගියේ නෑ.
එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉන්න අර ඉහඳ පනුව දෙතුන් දෙනෙක් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඉෂ්ට කරගන්න තමන්ගේ සිහින ඉෂ්ට කරගන්න පක්ෂය දෙකඩ කරන තැනට කටයුතු කරනවා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව පැත්තකට දාලා අජිත් ප්‍රේමදාස මැතිතුමාව පැත්තකට දාලා අති බහුතරය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අයගේ හඬ පැත්තකට දාලා ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කීප දෙනෙක් තමයි අද අනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ඒ සුළුතර කණ්ඩායම නියෝජනය කරන්නේ. ඒ නිසා මේ රටේ අති බහුතරයක් සත් ජාතික පාක්ෂිකයෝ අපිත් එක තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරපු අයගෙන් 80ක් ඉන්නේ අපිත් එක්ක සමග ජන බලවේගයත් එක්ක. අපේ ආසන සංවිධායකවරුන්ගෙන් අති බහුතරයක් ඉන්නේ සමග ජන බලවේගයත් එක්ක. අන්දැක්ක අයියේ පෙරේද මහලේකම්තුමා කියනවා සජ්ජාති පක්ෂයේ නියෝජ්‍ය නායකකමෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාව විවත් කරනවා. තනතුරු වලින් ඉවත් කරන්න පුළුවන්. හැබැයි පාක්ෂිකයාගේ හදවතින් සජිත් ප්‍රේමදාස මැතිතුමාව විවත් කරන්න බෑ. එනිසා ඉදිරි මැතිවරණවලදී ඔය ගොඩක් පුද්ගලයෝ ජනතාව විසින් කුණු කූඩට විසි කරලා දාලා එක්සත් ජාතික පක්ෂයේ සැබෑ අයිතිය තියෙන සැබෑ නියෝජනය තියෙන ජන මතය තියෙන ජන පදනම තියෙන සමග ජන බලවේගය ඉදිරියට ගේනවා කියන එක අපිට විශ්වාසයි. ඒ වගේම අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපිට මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දුන්නේ? පංචමහා බලවේග සංග වෙදගුරු ගොවි කම්කරු ඊට අමතරව රටවිරු රණවිරු අද මේ සියලු බලවේග කලකිරීමෙන් ඉන්නේ. අද රණවිරුවට මොකද්ද අත් වෙලා තියෙන ඉරණම? තමන් නිදා ගන්න ඇඳ මාස දෙකක් කොරන්ටයින් වලට දීලා බිම බුදිය ගන්න වෙලාතියෙනවා. වැසිකිලි එකක් පාවිච්චි කරන්න වෙලා තියෙනවා රණවිරු 30ට 40ට. එයාගේ නිමාඩු ටික නැහැ. එයාගේ ආහාර ටික හරියට ලැබෙන්නේ නැහැ. කඳුරවල විලින් බහැරව කටයුතු කරද්දී එයාලගේ ආහාර බලහත්කාරයෙන් දීලා වැටුපෙන් අඩු කරනවා. රණවිරුවගේ ගෞරවය අදකෝ. අනුරට ගෞරවයක් දීලා තියෙනවා. ඒ කිසිවක් නැහැ. ඉතින් රණවිරුව කලකිරීමෙන් ඉන්නේ. රටවිරුව ගැන කතා කරද්දී. රටවිරුව ටිකට් දාගෙන ආවා ගෝඨාභය මහත්තයා දිනවන්න. අද 50000කට 60000කට වඩා පිරිසක් රටවිරුව බලන් ඉන්නවා රටට එන්න. හැබැයි රටට ගෙන්නන්නේ කවුද? රටවිරුවන්වද? නෑ. මැති අමතුරුන්ගේ පවුල් වල ගජමිත්‍රයෝ, අයියලා මල්ලිලා නෑදෑයෝ. ඒ අය ඉන්නේ කොයි රටේද? අන්න ගුවන් යානයක් කියලා. ඒ තෝරා බේරාගෙන එයාලට ඕන පිරිස විතරක් රටට ගෙන්නනවා. අර ටිකට් දාගෙන ගෝඨාභය ජනාධිපති කරන්න ආපු එක්කෙනෙක්වත් යන සිදු අවධානයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව දක්වලා නැහැ. මේක තමයි ඇත්ත කතාව. මේක තමයි සත්‍ය. ඒ නිසා අද මේ රජයට මේ පංච පහ බලවේගත් රටවිරුවත් කණවිරුවත් ඈත් වෙලා තියෙනවා. අද ගොවිය මොනවද කියන්නේ? ගොවියගේ පොහොර සානාධාරය ලැබෙනවද? ගොවියගේ පොහොර සානාධාරය 20%කින් කප්පාදු කරලා පොහොර ටික ලැබෙන්නේ නැහැ. ගමේ පොහොර ටික සල්ලි වලටවත් ගන්න නැහැ. මේක ඇත්ත කතන්දරේ. රාජ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ? රාජ්‍ය සේවකයන්ගේ වැටුප 100%ට 107%කින් වැඩි කරපු ආණ්ඩුවක් යහපාල ආණ්ඩුව. හැබැයි රාජ්‍ය සේවකයෝ ඒ වුණාට ජනාධිපතිවරුන්ට 75%ක් ඡන්ද දුන්නේ ගෝඨාභය රාජපක්ෂ. හැබැයි එතුමාලා කරපු పూర్ව කරපු කර්මයකට වගේ ඊයේ පෙරේද පීබී ජයසුන්දර මහත්තයලා තීන්දුව කරා වැටුප් කප්පාදුවා. එතකොට තමයි රාජ්‍ය සේවකයන්ටත් මතක් වුණේ දෙයියනේ මේ වැඩි කරපු වැටුප අපිට ලැබුණ යහපාලන ආණ්ඩු වෙන්නේ කියලා. අපි ස්තුතිවන්ත වෙනවා පීබී ජයසුන්දර මහත්තයා රටේ රාජ්‍ය සේවකයන්ව ඇහැරෝලා වැටුප් කප්පාදුවක් ඉස්සරහට දාලා ඒ වැටුප වැඩි කරලා දුන්නු යහපාලන ආණ්ඩුව මෙනෙහි කරන්න අවස්ථාව උදා කිරීම සම්බන්ධ. අද මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේදී ඉස්සරහම ඉන්නේ කවුද? සෞඛ්‍ය සේවා වලට අමතරව සුවසරිය ගිලන් රට සේවය. හැමතැනම මෙහෙට මෙහෙට ගමන් කරමින් ඒ සේවාව සපයනවා. රෝහල් වල තියෙන අලුත්ම අලුත් ඇම්බියුලන්ස් කවුද සපයන්නේ? රාජසේන රත්නමැතිතුමා සෞඛ්‍ය මැතිතුමා විදිහට. ඒ නිසා මේ
ඔරුවට පුම්බපු රට ආගම ජාතිය ගැන දාලා ජාතිවාදය අවස්සලා පුම්බපු ආණ්ඩුව අද උලම් බහැලා තියෙනවා. මිනිස්සුන්ට ඒ රැවටිල්ල පිළිබඳව අවබෝධ වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව ගමන් කරන වැරදි මාර්ගේ පෞල්වාදය ඒකාධිපතිවාදය වෙනුවට ජනසම්මතවාදය තුළින් සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රමුඛ සමග ජන බලවේගයට ඉදිරියේදී බලය දෙන්න කටයුතු කරා. නැතිවරණයක් පිළිබඳව ගැටලුවක් තියෙනවා. අද ගොඩක් වෙලාවට ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතය දැනගන්න පුළුවන් වෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ව්‍යවස්ථාවට ගරු කරන පාලකෙක් හොයාගන්න. ව්‍යවස්ථාව තුට්ටු දෙකට මායින් නොකරන පාලකයෝ අපේ රටේ නැහැ. ජනාධිපතිවරයෙක් වුණාම ව්‍යවස්ථාවට වග වෙන්න ඕන. ඒ වගවීම නැති පාලකයෝ අපිට වඩා जनता में संबंध तमंगे बुद्धिय योदवल शीतल बल इधि कटे कर विश्वास महापापागे रूपे महापापागे रूपे मून देखायतीना बहुम सौम्य मूना बहुम लक्षना बहुम उल मूना किसना पीटिपास बहुम रौद्र मूना याक्ष मूनक वगे मूनक पीटिपास ඔන්න වගේ තමයි රජයත් අද අපිට දකින්න වෙන්නේ මොකද හේතුව අපි දන්නවා ඉස්සරහින් බොහොම ජනතාවට ආදරෙයි ස්වාමීන් වහන්සේට වඳිනවා බෝධි පූජා තියෙනවා ඉස්සරහින් ජනතාව ගැන හිතනවා ජනතාව ගැන කතා කරනවා කියලා මාධ්‍ය හරහා විවිධ දේවල් කටයුතු කරනවා එහෙම පෙන්නගෙන යනවා අනිත් පැත්තෙන් බැලුවම ජනතාවට ආදරයක් නැහැ जन हिंसाकारी विधि जनता सलकाने पीड़ाकारी विधि जनता सलकाने मिराठी जनता मुलाकरणवाई सत्य प्रतिरूपिया आंडिंद मम विशेष उदाहरण आईओसी समागम पेट्रोल मिल रुपया बला लोके බොරතෙල් බැරලෙ මිල දිගෙන් දිගටම අඩු වෙනකොට මිල වැඩි කරපු එකම රට ශ්‍රී ලංකාව. අපි බලාගෙන ඉන්නවා දැන් මිල අඩු වෙයි ලෝකේ බොරතෙල් මිල එකට එකක් අඩු වෙලා. හැබැයි බලපුවම පෙට්‍රල් ඩීසල් භූමිතෙල් මිල මේ රටේ වැඩි වෙලා. ලෝකෙ කිසිම රටක මේ වගේ අවස්ථාවක ලෝකෙ බොරතෙල් මිල අඩු වෙනකොට ඉන්ධන මිල වැඩි වෙච්ච කිසිම රටක් නැහැ. එතකොට රටේ ජනතාව ගැන රටේට අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන රටේ ජනතාවට ලබා දීමේ කටයුත්තක් ජනතාව ගැන හිතන කටයුත්තක් මේ රජයේ තියෙනවාද කියලා මම විශේෂයෙන් ප්‍රශ්න කරනවා 2003 ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගත පනතේ මිල නියමයේ සිදුවෙවි යුද්ධ බලධාරියෙක් මිල නියාමනය කිරීම සඳහා බලධාරියෙක් සිටිය යුතුයි කියලා පනතේ තියෙනවා මෙතෙක් 2003 සිට අද දක්වා මේ මිල නියාමනයන් කිරීම සඳහා අදාළ බලධාරිය වශයෙන් අදාළ ඇමතිවරයා කටයුතු කළා මම ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් අහනවා බලධාරිය වශයෙන් උත්තර දෙන්න ලෝකේ බොරතෙල් මිල අඩු වෙනකොට ශ්‍රී ලංකාවේ බොරතෙල් මිල වැඩි වෙන්න හදපු සූත්‍රය මොකද්ද හේතුව මොකද්ද කියලා මම ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරනවා ඒ වගේම අපි දන්නවා අපි එදා බොරතෙල් මිල අපි රුපියල් 65ට බොරතෙල් ඩොලර් 65කට බොරතෙල් බැලරේ මිලදී ගන්නකොට අපි ඉන්ධන දීපු ගාන දිහා ඉන්ධන මිල අඩු වීතුයි කියලා කෑ ගහනකොට මේ අය මොනවද කිව්වේ ඒ ඉන්ධන වලින් ලැබෙන සහනය පරිප්පු වලින් ජනතාවට දෙනවා
සැමන් වලින් ජනතාවට දෙනවා කියලා සුරංගනා කතා මැව්වා. අපි හිතුවා දැන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිප්පු සීනි කිරිපිටි මේ සියල්ලම ගොඩක් අඩු වෙයි කමක් නැහැ. මේ ඉන්ධන මිල අඩු වෙච්ච එකේ සහනය ලෝක වෙළඳ පොලේ ඉන්ධනවල අඩු වෙච්ච සහනය රටේ ජනතාවට ඒ විදිහට බෙදා දෙයි කියලා බැලුවා. අද වෙනකොට පරිප්පු ගිනි ගණන් ගිහිල්ලා සැමනුත් ගිනි ගණන් ගිහිල්ලා පෙට්‍රලුත් ගණන් ගිහිල්ලා ඩීසලුත් ගණන් ගිහිල්ලා ඉන්ධනත් ගණන් ගිහිල්ලා තියෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක මම කිව්වේ රටේ ජනතාව රවට්ටනවා. රටේ ජනතාවට සුරංගනා කතා කියලා ප්‍රෝඩාවෙන් වංචාවෙන් රටේ ජනතාව හුරා කරනවා මේ ආණ්ඩුව අපි දකිනවා. ඒ වගේම දන්නවා ආණ්ඩුව දවසකට ඉන්ධන වලින් කෝටි 70ක් වගේ වර්තමාන වෙනකොට ලාභ ලබනවා දවසකට. ඒ කියන්නේ මේ කාලේ වෙනකොට ඩීසල් මෙට්‍රික් ටොන් 3500ක් වගේ විකිණෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500ක් විතර විකිණෙනවා. මේ දෙකෙන් ලැබෙන අයිතු ලාභය දිහා බැලුවොත් රුපියල් කෝටි 34කට රුපියල් කෝටි 70කට ආසන්න ප්‍රමාණයක් දවසකට ලාභ ලබනවා. ඉතින් මේ ලාභය ජනතාවට දෙන්නේ නැතියි. එදා බොරතෙල් මිල අඩු වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාතුළු මේ ආණ්ඩුවේ කණ්ඩායම ඔය ඉන්න ඇමතිවරු කණ්ඩායම පුස් බයිසිකල් වලින් පදින බයිසිකල් වලින් පාර්ලිමේන්තුවට ආවා. ලෝකෙ බොරතෙල් මිල අඩු වෙනකොට මිල අඩු විය යුතුයි නේද සාධාරණයක් කරන්න රටේ ජනතාවට කියලා පදින බයිසිකල් වලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පෙන්නේ. අපි මිල සූත්‍රයක් නිර්මාණය කරලා ඒක අනුව මේ ලෝකෙ වෙළඳපොලේ මිල අඩු වෙනකොට ලාභය ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරා. අද මේගොල්ලන්ගේ බයිසිකල් වලට මොනවා වෙලාද දන්නේ. අද මේගොල්ලෝ පාලනය කරද්දි එදා වගේ නෙමෙයි එකට එකක් බොරතෙල් බැරලේ මිල අඩු වෙද්දි අද බයිසිකල් පදින්න කෙනෙක් නැහැ. සැපයිද කියලා හන්ටත් කෙනෙක් නැහැ. ඒ තරමට ජනතාව හුරා කෑමට බලය ගත්තට පස්සේ නැතු වෙලා තියෙනවා. දැන් බැලුවොත් එහෙම ඉන්ධන මිල මම කලින් කිව්වා වගේ ඉන්ධන මිල දැන් ලෝකේ බොරතෙල් බැරලියක මිල අඩු වෙනකොට ලෝකේ ඉන්ධන මිල වැඩි කරපු එකම රට වශයෙන් ශ්‍රී ලංකාව නම් වෙනවා. දැන් ඩීසල් වල එදා තිබිච්ච බද්ද රුපියල් 13යි. එදා තිබිච්ච බද්ද අද වෙනකොට රුපියල් 58ක බද්දක් අය කරනවා. එතකොට එදා ආණ්ඩුව බාර ගන්නකොට අපි ඩීසල් වලින් ලැබුවේ සුපර් ඩීසල් වලින් ලැබුවේ රුපියල් 36ක ලාභයක්. අද වෙනකොට රුපියල් 82ක ලාභයක් රජය ලබනවා. එතකොට 92 පෙට්‍රල් වලින් රුපියල් 52ක ලාභයක් එදා රජය දරුවා. අද වෙනකොට 106ක ලාභයක් රජය බලනවා. 95 පෙට්‍රල් වලින් රුපියල් 68ක ලාභයක් දරුවා. අද වෙනකොට 113ක ලාභයක් ලබනවා. ඒ විතරක් නෙමෙයි දැන් බැලුවොත් ඩීසල් වල ලීටරේ ගාන 104යි. අඩු මේ බොරතෙල් මිල අඩුවීම අනුව රුපියල් 63කින් අඩු වෙන්න ඕනේ ඩීසල් ලීටරේ. ඒක රුපියල් 42කට ලබා දෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. පෙට්‍රල් දිහා බැලුවොත් එහෙම අඩු වෙන්න ඕනේ රුපියල් 82කින්. රුපියල් 55කට ආසන්න මුදලකට පෙට්‍රල් ලබා දීමේ හැකියාව තියෙනවා. ඌමිතෙල් දිහා බැලුවොත් එහෙම අපි දන්නවා එදා US ඩොලර් 68ට බොරතෙල් බැරලිය ගන්නකොට අපි භූමිතෙල් දුන්නේ ලාභයක් නැතුව. රජයේ කිසිම බද්දක් අය කළේ නැහැ. රජයේ කිසිම ලාභයක් ලබා ගත්තේ නැහැ. මොකද දුප්පත් අහිංසක මිනිස්සු තමයි භූමිතෙල් පාවිච්චි කරන්නේ. ඒකට සහන දෙන්න ඕන හින්දා අපි කිසිම බද්දක් නැතුව අපි භූමිතෙල් ලබා දුන්නා. නමුත් අද වෙනකොට මේ බොරතෙල් මිල අඩුවීමත් සමගම රුපියල් 28ට භූමිතෙල් දෙන්න පුළුවන්. ලීටරේ රුපියල් 28ට භූමිතෙල් දෙන්න පුළුවන්. නමුත් රජයේ අද කීයටද භූමිතෙල් විකුණන්නේ මේ අහිංසක දුප්පත් මිනිහටත් රුපියල් 70 ගානේ අද ලීටරේ විකුණනවා. මේ විදිහට ඉන්ධන වලින් ලැබෙන ලාභය අති විශාලයි. එතකොට රට ලොක්ඩවුන් කිරීම දැන් වෙනකොට රට යථා තත්ත්වයට පත් වෙලා දැන් වෙනකොට අපි දකුණ පාරේ වාහන දුවන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. වාහන දුවනවා වෙනදා සමානව මට්ටමකින් දුවනවා. මේ රට යථා තත්ත්වයට පත් වෙනකොට සාමාන්‍යයෙන් දවසට මෙට්‍රික් ටොන් 5000ක් විතර ඩීසල් විකිණෙනවා. පෙට්‍රල් 4000ක් විතර මෙට්‍රික් ටොන් විකිණෙනවා. එහෙම බැලුවොත් එහෙම එක දවසක මේ යන විදිය අනුව එක දවසක රජයේ ඉන්ධන වලින් ලබා ගන්නා ලාභය විතරක් රුපියල් කෝටි 140ක් වෙනවා. ඒතකොට හිතන්නකෝ දැන් මේ අපි ජනතාවට සහන දෙනවා කියනවා. අපි දුප්පත් අයට උදව් කරනවා කියලා කියනවා. ජනතාව ගැන හිතනවා කියනවා. අර මහ බබාගේ අර ලස්සන මූණ ජනතාවට මාධ්‍ය ඔස්සේ පෙන්වුවට අන්තිමට වැඩ කරන්නේ
අර මහ බබාගේ යකා මුණ දාලා මහ බබාගේ රෞද්‍ර මුණ දාලා අමානුෂික විදියට තමයි ජනතාවට සලකන්නේ මොකද ලෝකේ හැම රටකම වගේ මේ ඉන්ධන සහනේ බොරතෙල් මිල අඩු වීම ජනතාවට ලබලා දුන්නා විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයේ තිබිලා මේ රටේ පරාසිතමක් නැතුව හැම මිනිස්සෙක්ම තමුන්ගේ ආදායම නැති කරගෙන ඉන්න වෙලාවේ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩු වීම රටේ ජනතාවට ලබා දෙන්න ලෝකේ රටවල් කටයුතු කරලා තිනා මේ අපේ රජයේ විතරක් මේ සහනය රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ අද මිල සූත්‍රයේ තිබුණා බලන්න එදා මිල සූත්‍රයට හිනා වුණා අපේ රජයේ කාලේ යහපාලන රජයේ කාලේ මිල සූත්‍රයක් නිර්මාණය කරලා ලෝකේ වෙළඳ බොරතෙල් බැරලේ මිල වෙනස් වෙනකොට ඒ වෙනස අනුව ගෙදර ඉඳන් ඩීසල් වල ගාන හදා ගන්න පුළුවන් පෙට්‍රල් වල ගාන හදන්න පුළුවන් සූත්‍රයක් දුන්නා ඒකට හිනා වුණා අද ඒක හිනා වෙච්ච එකේ විපාකේ අපිට විඳින්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් ඒ හින්දා මම කියනවා මේ ජනතාව හුරකන එක නවත්තන්න මේ කොරෝනා අර්බුදයේ මැද්දේ කොරෝනා කියන එක මැද්දේ කාටවත් කටාරින්න දෙන්නේ නැහැ මාධ්‍ය කටාරින්න දෙන්නේ නැහැ සමාජ වෙබ් අඩවි වල කටයුතු කරන අය 1000 දෙනෙක් කිරේ දැම පහුගිය දවස්වල රිමන් කළා 1000 දෙනෙක්ව සමාජ වෙබ් අඩවි හසුරන කට්ටියව මේ වගේ මේ විපක්ෂයේ කට විරුද්ධත්වයේ ඉන කට් දේ විරෝධතාවය දැඩි ලෙස මේ රජයේ මැඩ පැවැත්වීගෙන ලස්සන සුරංගනා කතා කිලා ජනතාව මවට්ටන්න පටන් අරන් තිනවා වැඩ කෙරුවාව මහ බබාගේ අර පිටිපස තියෙන යකා මූණ වගේ රෞද්‍ර මූණ වගේ නමුත් ජනතාවට කතා කිරීම මාධ්‍ය ඉස්සලා හැසිරීම අර මහ බබාගේ තියෙන සෞම්‍ය මූණ වගේ ඒකයි මම කිව්වේ මේ ආණ්ඩුව අර සබරගමු පෙරහැරේ යන මහ බබාගේ රූපයට සමානයි මූණු දෙකක් තියෙන ආණ්ඩුවක් ඒ වගේම මම විශේෂයෙන් කියනවා දැන් වෙනකොට රජයේ සේවකයන්ට කියනවා පඩි භාගයක් දෙන්න කියනවා දැන් පඩි බලහත්කාරයෙන් කපන පාරක් වෙනවා භාගයක් කපන්න රැස්ති කරනවා රජයේ සේවකයන් ඒ වගේම පෞද්ගලික අංශයට රුපියල් 14500ක් පඩි දෙන්න එහෙම නැත්නම් භාගයක් කපන්න කියන වගේ වචන අද ක්‍රියාත්මක වෙනවා බොහෝ සේවක පිරිසකින් පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවල වෙළඳ කලාපවල ඉන්න සේවකයන්ගෙන් හතරෙන් එකක් විතර සේවය අහිමි වී කියන ඒ සඳහා වැඩ පිළිවෙලක් නැහැ ඒ වගේම එහෙම කටයුතු කර ගමන් අර මම කිව්වා වගේ දවසට කෝටි 140ක් ඉන්දලොනිම ලැබෙන ලාභය මාසිකට බැලුවොත් රුපියල් කෝටි 4200ක් ඉන්දලොනිම ලාභය ලබනද මේ රජයේ සැරසෙනවා ඒ සැරසෙනකොට සැරසෙනකොට ඒ මුදල් බැලුවොත් 5000 ගානේ මේ රටේ පවුල් ලක්ෂ 53 සල්ලි දුන්නොත් රුපියල් කෝටි 2650 යන්නේ බලන්න කොයි තරම් පුරා කෑමක් ඉන්දන හරහා විතරක් මේ රජයේ ක්‍රියාත්මක වෙනවද කියන එක අපි බලන්න ඕනේ. ඒ ඇස්සේ සල්ලි නැහැ කියනවා. පඩි කපනවා කියනවා. රැකියා අහිමි වෙන්න යනවා. කර්මාන්ත ශාලාවල වැඩ නැහැ. අපනයන කරුවන් ඉර වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට අපනයනේ කරගන්න බැරුව ඉන්නවා. නමුත් ආණ්ඩුව මූලික කට්ටිය දෙන්නේ මොකද්ද? මේ රටේ මේ ව්‍යාපාරිකයාගේ රටේ ජන ජීවිතයේ තියෙන ආදායම යථා තත්ත්වයට පත් කරන්න නෙමෙයි මේ ආණ්ඩුව මූලික කට්ටිය දෙන්නේ. ලෝකේ තියෙන ලංකාවේ ලෝකේ තියෙන ආසියාවේ තියෙන ලොකුම ක්‍රීඩාංගන හදන්නේ මේ රටේ. දැන් වෙනකොටත් ක්‍රිකට් ක්‍රීඩාංගන ලෝකේ තියෙන ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගන 6ක් විතර අපේ රට ඇතුළේ තියෙනවා. තවත් ක්‍රීඩාංගනයක් හදන්න හදනවා. එතකොට අධිවේගී මාර්ග හදන්න ණය ගන්නවා. නමුත් රටේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. රටේ මේ අපේ රජයේ සේවකයා හැරෙන්න අනිත් පෞද්ගලික අංශයේ සේවය කරපු අය ස්වයං රැකියා කරපු අය එදිනෙදා රස්සාවක් කරපු අයගේ අපනයනය කරපු අයගේ මේ අයගේ ජන ජීවිතයේ මේ අයගේ ආදායම් තත්ත්වයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැහැ. මේ අය හිතන්නේ ආසියාවේ තියෙන තවත් ක්‍රීඩාංගනයක් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් කළොත් අර මිනිස්සු ඔක්කොම හරි කියලා. මම කියන්නේ ඒ මිනිස් ජනතාව ගැන හිතන්නේ නැති ආණ්ඩුවක් කියන එක මම විශේෂව පැහැදිලි කරලා කියනවා. ඒ වගේම අපි දැක්ක ඊයේ පෙරේදා කිරිපිටි මිලක් වැඩි වුණා. මොකද කිරිපිටි මිල වැඩි කරන්න හේතුව කියලා අහුවාම මම ඒකයි කිව්වේ. ආණ්ඩුවට එක පැත්තකට තියෙන්නේ යකා මූණ මහ බබා වගේ. අනිත් පැත්තේ තියෙන්නේ කොහොම සෞම්‍ය මූණක්. කිරිපිටි මිල වැඩි කරන්න කියලා හෙව්වහම ආනයනය කරන කිරිපිටි වල මිල දේශීය කිරිපිටි මිලට සමාන කරන්න ඕනේ කියලා ගාන ඉස්සුවා. එතකොට බැලුවහම එහෙමනම් එහෙම මිලක් සමාන කරන්න ගානක් උස්සන ආණ්ඩුවක් මේක. නමුත් අදට ආනයනය කිරිපිටි වැඩි වෙනවා තවත් දේශීය කිරිපිටි වල පල්ලෙහාට වැඩි. නමුත් ආනයනය කිරිපිටි ඕන තරම් දෙන්න පුළුවන්. ගේන්න පුළුවන් ආනයනය කරන්න පුළුවන් නමුත් එවැනි තීන්දුව తీරන ගන්නේ ඒකද මම කියනවා මේ රටේ ජනතාවට විශේෂයෙන්ම යථාර්ථය අවබෝධ කරගන්න මේ මාධ්‍ය සම්දර්ශන දැම්මට
ලස්සන සුරංගනා කතා කිව්වට මේගොල්ලෝ කරන්නේ තනි කර ජනතාව හූරා කෑමක්. මේ ජනතාව හූරා කෑම අතරතුරේ තමුන්ට හිතයිෂි තමුන්ගේ මිතුරන් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලකුත් මේක යනවා. අපි දන්නවා පහුගිය දවස්වල සම්මුත් මේ රුපියල් 5000 ආධාර බෙදද්දී ගමේ ඉන්න මන්ත්‍රීවරයා එතනින් තියාගෙන තමයි 5000 ආධාර බෙදුවේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනතාව ඔක්කොම එක තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඔක්කොටම ජීවත් වෙන්න විදියක් නැහැ. ඔක්කොටම තමුන්ගේ ආදායම හිර වෙලා, තමුන්ගේ ආදායම අවහිර වෙලා, තමුන්ගේ ආදායම් මාර්ග ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ රටේ ජනතාව ගැන හිම හිතන්නේ නැතුව ගමේ බඩුමලු බඩු පාර්සල් බෙදන්නේ මොකද? තමුන්ගේ පක්ෂේ කවුද? තමුන්ගේ පක්ෂේ සමාජිකයෝ කවුද? තමුන්ට ඡන්දෙ දුන්නේ කවුද? ඒ අයට තමයි බඩුමලු බෙදන්නේ. එහෙම සංස්කෘතියක් මේ බඩගින්න ඉන්න ජනතාවට තමුන්ගේ හිතයිෂී අයට බඩුමලු බෙදන්න කටයුතු කරන රජයක් රජයේ මන්ත්‍රීවරු අදපත් වෙලා තියෙනවා. අපි දන්නවා මෙතෙක් කල් මේක උනේ නැහැ. ගමක ගම් වතුර ගැලුවනම් පක්ෂේ කවුද දේශපාලනේ මොකද්ද කියලා බැලුවේ නැහැ. අපි හැම කෙනාටම කණ්ඩ බොන්න දුන්නා. ගම්මට නියඟයක් වුණා නම් මේක දේශපාලන පක්ෂ බැලුවේ නැහැ. නමුත් මේ කොරෝනා වසංගතය තවත් දේශපාලන වැඩමුළුවක් දේශපාලන ඡන්ද ව්‍යාපාරයක් බවට මේ රජය පත් කරගෙන තියෙනවා. ඒ හින්දා අපි කියනවා මේ රජය දැන් කොරෝනා පස්චාත් සමයේදී හැ බැලුවොත් එහෙම දැන් වෙනකොට මේ රජය නිර්මාණය කරගෙන තියෙනනේ මේ ව්‍යාපාරික ප්‍රජාව නංවන්නේ කෙසේද? ඒ සඳහා සහන දිය හැක්කේ කෙසේද? වෙනත් රටවල් ආදර්ශයට ගත්තොත් මේ කොරෝනා වසංගතයෙන් පස්සේ මේ අය කටයුතු කිරීම සඳහා හැම කෙනාම පසු සහන පැකේජ් එකක් හරි ගස්සලා තියෙනවා. ඒ කියන්නේ අපනයන කරුට තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් අපනයන කරුන් විහි බැලුවොත් එහෙම මට ඊයේ පෙරේදා හම්බුණා මල් අපනයනය කරන ආයතනයක් මේ අය මට පෙන්වනවා ගෙනිහිල්ලා තමුගේ අක්කර ගානක ඕකිඩ් බබලා තියෙනවා ඇන්තූරියම් බබලා තියෙනවා මේ වගා පෙන්ල කියන බලන්න මේ මල් වැවිලා නමුත් අපිට අපනයනය කරගන්න විදියක් නැහැ මේ මල් මෙහෙමම පරවෙලා යනවා කිසිම වටිනාකමක් අපිට ගන්න විදියක් නැහැ මොකද වෙන රජයක් එහෙමනේ මං ආවා ඇයි අපනයනය කරගන්න බැරි ප්‍රශ්නේ මොකද්ද නැහැ ගුවන් ගමන් සීමා වෙලා තියෙන හින්දා ඒගොල්ලන්ගේ ෆ්‍රේට් කොස්ට් එක ගුවන් ගමන් සඳහා ගෙවිය යුතු මුදල දෙගුණයක් වෙලා තියෙනවා. එහෙමනම් රජයට ක්‍රමවේදයක් තිබ්බා මේ ගුවන් ගමන් සඳහා අවශ්‍ය වෙන කොටසෙන් භාගයක් ප්‍රතිපාදනයක් ලබා දීලා මේ අපනයනය දිරිමත් කරන්න. නමුත් එවැනි වැඩපිළිවෙලක් රජය තුල නැහැ. රජය කරන්නේ සල්ලි ටිකක් අරගෙන අර කිව්වා වගේ ක්‍රිකට් පීඩාංගනයක් හදන එක තමයි ක්‍රිකට් ගහන එක තමයි හරි වැඩේ. මේ රටේ යථා තත්ත්වයට ගේන්න. නැත්නම් අධිවේගී මාර්ගයට ප්‍රයොරිටි දීලා ඒ කොන්ත්‍රාත් එක කාට හරි දෙන්න ඕනේ මිසක් අර රටේ ජනතාවගේ ආදායම් මාර්ගය. ඔහු පෞද්ගලික සේවකයෙක් වෙන්න පුළුවන්. කර්මාන්ත ශාලාවල වැඩ කරන ආයතන හිමිකරුවෙක් වෙන්න පුළුවන්. සබ් කොන්ත්‍රාක්ට් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ස්වයං රැකියා කරන කෙනෙක් වෙන්න පුළුවන්. තමුන්ගේ ගෙදර ඉඳගෙන මොනවද දෙයක් කරගෙන ඉන්දියාපටියක් හදලා විකුණන කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඔහොත් මේ අයගේ දැන් කඩාවැටිච්ච ආදායම් තත්ත්වයේ යථාර්ථ තත්ත්වෙද ගැනීම සඳහා වැඩපිළිවෙලක් නැහැ. මේගොල්ලෝ හිතන්නේ පස්චාත් කොරෝනා වලට උත්තරේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ගහන එකක් හරි නැත්නම් අධිවේගී මාර්ගයක් හදන එකක් හරි කියලා හිතාගෙන වැඩ ඇති කරනවා මේ රටේ ජනතාව ගැන කිසිම දෙයකින් හිතන්නේ නැහැ කියන එක අපි විශේෂයෙන්ම කියනවා. ඒ හින්දා මම නැවතත් කියනවා මේ රජය මූණු දෙකක් තියෙනවා. අර සබරගමුවේ පෙරහැරේ යන මහබබා වගේ තමයි මේ රජය. එක මූණක් සෞම්‍යයි මාධ්‍යයේ සුරංගනා කතා කියනවා පන්සල්වල බෝධි පූජා කියනවා තියෙනවා කෝයට බණ අහනවා හාමුදුරුවෝ ගාව වැඳ වැටෙනවා ලස් බොහොම මනුස්ස මූණක් එක පැත්තකින් පෙන්නනවා. ඒ ජනතාවට පෙන්නන එක. නමුත් වැඩ කරන්නේ මේ මහබබාගේ අනිත් පැත්තේ මූණේ. ඒ කියන්නේ කිරිපිටිමිලි වැඩ කරනවා දරුවව බදා ගන්නවා කිරිපිටිමිලි වැඩි කරනවා. එහෙම නැත්නම් ඩීසල් මේ ලෝකේ කොහෙව ලෝකේ ඩීසල් බොරතෙල් මිල මෙච්චර අඩු වෙලා තියෙද්දි රටේ ජනතාවට සහන දෙන්නේ නැහැ. ඒ තරමට ජනතාව ගැන හිතන්නේ නැහැ. එක පැත්තකින් කොරෝනා වසංගතයෙන් මේ රටේ ජනතාව පීඩා විඳිද්දි තමුගේ ආර්ථිකය කඩාගෙන වැටිද්දි ඩීසල් ඉන්ධන මිල තවත් වැඩි කරලා ලෝකෙන් ලැබෙන්න ඕනි සහනේවත් ජනතාවට දෙන්නේ නැහැ. ගෑස් මිල දිහා බැලුවත් ඒකයි ලංකාවේ මේ ගෑස් ලෝකේ අඩු වෙලා තියෙනවා. ඉන්දියාවේ රුපියල් 1110ක් වගේ වෙන්නේ ලංකාවේ සල්ලි මෙලොත් ගෑස් සිලින්ඩරේ ගාන අපේ තමයි වැඩිම ගෑස් මිල 1400 ගානකට ඉකුරන්නේ. ඒ වගේම ටැක්ස් මේ රජය කළේ
පොඩි මිනිහෙකුට දුප්පත් මිනිහෙකුට අහිංසක මිනිහෙකුට සහනය දුන්නේ නැහැ. ඊයේ පෙරේදා වෙනකොට බැලුවොත් එහෙනම් මේ ආණ්ඩුව විශාල ව්‍යාපාරිකයාගේ ටැක්ස් එක අඩු කරා. වැඩ් බද්ද අඩු කළා. රුපියල් මිලියන 12කට වඩා වැඩි අයට වැඩ් බද්ද ගෙවන්න තිබිච්ච එක ඒ සීමා වයින් කළා. මිලියන 300ට වඩා වැඩි අයට විතරක් වැඩ් බද්ද ගෙවන්න ඕනේ කියන එක විශාල ලොකු මහ පරිමාණයේ ව්‍යාපාරිකයව සහනයක් දුන්නා. ඒව සාමාන්‍ය ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් හැදුවේ නැහැ. එලෝලු ගොවියා විහිහැ බැලුවොත් එහෙම එලෝලු විකුණ ගන්න බැරුව දඹුල් කෑ ගහනවා. රුපියල් 20යි කිලෝ එකක් තක්කලි මෙහෙට ආපම රුපියල් 200යි කිලෝ එකක් තක්කලි මේ වගේ අර ගොවියා එහෙම් පීඩා විඳිනවා. මේ පැත්තෙන් ජනතාවට ගිනි ගණන් දීලා එලෝලු ගන්න සිද්ධ වෙලා තියෙනවා. එවැනි එවැනි ක්‍රමවේදයක් කිසිම ආර්ථික කලමනාකරණයක් නැති එදා වේල ටුවර්ස් දුවන ආර්ථික කලමනාකාරයක් නැති රජයක් විදිහට සැලැස්මක් නැති රජයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඒකාධිපති රජයක් මිසක් ජන අනිකුත් ආයතනයක එකතු වෙලා සාකච්ඡා කරලා රට ගොඩනගන්න වැඩපිළිවෙලක් හදන රජයක් නෙමෙයි කියන එක අපි පැහැදිලිව කියනවා. අවන්නේ හරි කමෙන් ගන්න ආගෙන් දහන්නේ මොකද්ද කියන්නේ මං හිතන්නේ මැතිවරණයට කලින් MCC ගිවිසුම ගැන දරපු ස්ථාවරය මැතිවරණයෙන් පස්සේ අංශක 180 කින්ම අනිත් පැත්තට හැරුණා කියලා පුතුමාලා දන්නවනේ. මැතිවරණයට කලින් කිව්වේ කුණු කුඩට දානවා කියලා. ඉරලා විසි කරනවා කිව්වා. හැබැයි මැතිවරණයෙන් පස්සේ මොකද කරුවේ? ඒ ගැන සොයා බලන්න කමිටුවක්පත් කෙරුවා. ඉතින් මේ වෙනාටවත් නෙමෙයි එන්නේ. මේක පොඩ්ඩක් රිපෙයාර් කරලා එහෙම නැත්නම් මේක වෙනස් කරලා හරි මොනවා හරි කියලා මේක අස්සම් කරන්න. මේ ආණ්ඩුවේ ඕමනාව වෙනමුකුත් නෙමෙයි. Tamange බලය වෙනුවෙන් ඕන බොරුවක් පචයක් ජනගත කරලා හැබැයි තමන්ගේ ඕමනාව ඕන විදිහකට කරනවා. ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා මේ ආණ්ඩුව කාටවත් හොරා කොයි හරි වෙලාවක MCC කිවිසුම අස්සම් කරනවා. ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. ඒකට මොනා හරි වචන ටිකක් හදාගනි ඒක කියයි වෙනස් කරා කියයි රටට ගැළපෙන විදිහට මේ කිවිසුම වෙනස් කරා කියයි ඒවා වෙලාවට වැඩේ කරයි. ඒ වගේම මේ MCC ගිවිසුම දිහා බැලුවහම අපි දකින්නේ අපේ ධර්මන් හැමතිස්සෙම ප්‍රමුඛතාවක් වගේ කන්දට ඉස්සෙල්ලා මේක කුණු කූඩේට දානවා. ජනාධිපතිවරණයෙන් පස්සේ මේක ගැන සලකා බලනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මේක අස්සම් කරනවා. ඔන්නඔකට තමයි තිබුරුපත් හදන්නේ. රටේ ජනතාව අද වෙනකොට මේ ආණ්ඩුව රඟපාන රැඟිල දැනගෙන තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ ඇයට තිබිච්ච ලක්ෂ 69 අද ලක්ෂ 39 දක්වා බැහැලා තියෙනවා කියන එක වගකීමෙන් අපි කියනවා. අපිට මේ සමීක්ෂණ වාර්තා ලැබිලා තියෙනවා. මෙහෙමයි දැන් ඔබතුමාලා දන්නව අපේ රටේ ක්‍රිකට් කොතනද තියෙන්නේ කියලා. අපි 96 ලෝක කොසලානේ දිනුවා. ඊට පස්සේ පල්ලමට ගිහිලා අද වලපල්ලට ගිහිලා තියෙන්නේ. අද පාසල් ක්‍රිකට් වලට කිසිම ආධාරයක් දෙන්නේ නැහැ. ඊළඟට දෙවනි පෙළ ක්‍රිකට් තරඟ වලට කිසිම හයියක් නැහැ. දෙවනි පෙළක් නැහැ අපේ රටේ. අපි කියන්නේ ක්‍රිකට් වලට ආධාරයක් දෙනවා නම් ඒ ක්‍රිකට් වෙනුවෙන් මේ දෙවනි පෙළ හදන්න පාසල් ක්‍රිකට් දිනු කරන්න. අපේ ගම් වල දින ක්‍රීඩා පිට්ටනියක දිනු කරන්න කටයුතු කරන්න. මේ මොකුත් නෙමෙයි මේ ක්‍රිකට් ගහිල්ලට නෙමෙයි මේ ලෑස්ති වෙන්නේ. රාජපක්ෂලා අර සූර්ය ක්‍රීඩාංගරෙන් ගහපු 6 පාරවල් මතකයිනේ අපි. ඒ 6 පාරවල් වල ලොකු පාරවල් ටිකක් ගහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් මොනවාද මේ ආණ්ඩුව කිව්වේ? ආණ්ඩුවට සල්ලි නැහැ කිව්වා. සල්ලි නැහැ කිව්වා. හැබැයි සල්ලි නැහැ කියලා දැන් ICC එක පිට දාලා මේ ග්‍රවුන්ඩ් එක හදන්න තමයි මේ කැසපට ගහන්නේ. අපිට හොඳට හැරෙනකොට තේරෙනවා මේක පොල් පැලේටද මේ වල් පැලේටද කියලා. ඒ නිසා මේ ආණ්ඩුව හදන්නේ මේ කොරෝනා වවුදුර ඇස්සේ හරි තමන්ගේ 6 පාරවල් ටික ගහගන්න. ඒ නිසා මේක ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන වැඩක් නෙමෙයි. මේක පිට දාලා
අර පරණ මැච් එක තමයි ගහන්න හදන්නේ. ඒ නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගහන මැච් එකක් නෙමෙයි. මේ ක්‍රිකට් ක්‍රීඩාව පිට දාලා තමන්ගේ හයේ පාරවල් ටික ගහගෙන තමන්ගේ සාක්කුවට ඒක වට ගන්නයි මේ හදන්නේ. අනිත් එක ලෝකේ රටවල් මේ වෙලා වෙනකොට ඔය ක්‍රිකට් ක්‍රීඩාංගන හදන වැඩ කටයුතු වලට යොමු වෙන්නේ නැහැ. ලංකාව තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන ක්‍රීඩාංගන හදන්න සල්ලි ටික ගන්න බලාගෙන ඉන්නේ. ඒක නිසා නිතරම ගේම මේක ලංකාවට ගන්න පුළුවන්. මොකද අනිත් රටවල් මීට වඩා ජන ජීවිත මිනිස්සු ගැන හිතලා පිටතනි ගැන හිතලා නෙමෙයි මිනිස්සු ගැන හිතලා ඒගොල්ලන්ගේ ප්‍රමුඛ කාර්ය වෙලා තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය වැඩි කිරීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව හදන එක නෙමෙයි. මේ රජයේ උනත් යම් දවසක ක්‍රිකට් ක්‍රීඩාව නම් වුණා මිසක් පිටතනි නම් වෙන එක නෙමෙයි අපිට අවශ්‍යතාවය වෙලා තියෙන නැවතත් ලෝකෙ අපිට ක්‍රීඩා හයක් තියෙනවා. මේ වර්තමානයේ වෙනකොට ලෝකයේ ප්‍රධාන ක්‍රිකට් ගහන්න පුළුවන් ක්‍රීඩාංගන හයක් අපිට තියෙනවා. එහෙනම් අපි මේ ක්‍රීඩාංගන හය තියාගෙන අපි ලෝක කුසලාණේ ගන්න පුළුවන් ක්‍රීඩකයෝ නිර්මාණය කරනවා මිසක් තවත් නිවුසුමක් අස්සම් කරගෙන තවත් ලෝකෙට බැඳීමක් ඇති කරගෙන තවත් ණය වෙලා ක්‍රිකට් ක්‍රීඩා හදන එක නෙමෙයි අපේ යුතුකම, අපේ ප්‍රමුඛස්ථානය එක නෙමෙයි. නමුත් මේ රජයේ බලන්නේ දැන් මේ වෙලාවේ ලෝකේ කවුරුත් ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න සල්ලි ගන්නෙ නැහැ. ලෝකේ ආධාර ණය ගන්නෙ නැහැ. නමුත් අපේ රට තමයි මේ මිනිස්සු බඩගින්නේ කෑ ගහනකොට මිනිස්සුගේ රස්සාවල් නැති වෙලා තියෙද්දි මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැති වෙලා තියෙද්දි ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න සල්ලි ලෝකෙන් ගන්න රට අපේ රට වෙලා තියෙනවා. අනිත් එක දැන් අහන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉදිරි අවුරුදු 3 ඇතුළත තියෙන මැච් ගන්න අපේ ග්‍රවුන්ඩ් එකකට සමහරට අවුරුද්දකට මැච් එකක් දෙකක්වත් අහුවෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. දැන් සූර්යාව එකක් තියෙනවා. දඹුල්ල අපි දන්න කාලෙකින් මැච් තිබුණ නැහැ මේ වගේ. ඉදිරියටත් ඩයරිය බැලුවොත් මහා මැච් ප්‍රමාණයක් නැහැ. මැච් එකයි දෙකයි තියෙන්නේ මේ අවුරුද්දකට මේ ක්‍රීඩා පිටියකට. ඒ නිසා මේ තියෙන්නේ ගසාකෑමක් තමයි මේ ලෑස්ති වෙන්නේ. අලා අපේ රටේ සල්ලි නෙමෙයි ICC කින් රටේ හම්බෙනවා කියලා සල්ලි හම්බෙනකොට මේ පට්ටපල් බොරුවක් ගොතන්නේ. මෙයාලට මේ ජාවාරමක් කරගන්න තියෙනවා නම් කොමිස් එකක් ගහගන්න පුළුවන් නම් කොවිඩ් වසංගතය නෙමෙයි මොන වසංගතයද තිබුණත් ඒවට ප්‍රමුඛතාවය දෙනවා. ඒකයි ඇත්ත කතන්දරේ. මිනිසුන්ගේ ප්‍රශ්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නේ ක්‍රිකට් ගහන එකද? මේ රටේ ජනතාවගේ ප්‍රශ්නේ එයා වැඩ කරන පෞද්ගලිකාංශයේ ජොබ් එක නැති වෙගෙන යනවා, දැන් පඩිය නැති වෙගෙන යනවා, එයාගේ කර්මාන්ත ශාලාව නැති වෙගෙන යනවා, එයාගේ ස්වයං රැකියාව නැති වෙගෙන යනවා. ඒකටද ඒකයි ජනතාවගේ ප්‍රශ්නේ. මේගොල්ලන් හිතන් ඉන්නේ ක්‍රිකට් ගහන්න නැති එකයි මේ ජනතාවට තියෙන ප්‍රශ්නේ කියලා. පැහැදිලිවම මේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හම්බුණත් මේක ණයක් විදියට හම්බෙන්නේ නැතුව මේ නිකම් ඩොනේෂන් එකක් නෙමෙයි. අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මොනවද වෙලා තියෙන්නේ. මේක බැංකුව වලට ණය වෙච්ච ආයතනයක් බවට අද පත් වෙලා තියෙනවා. අද අපි දන්නවා පහුගිය කාලේ ක්‍රිකට් ට්‍රේඩ් එකකින් වැටුප් ගෙවා ගන්න බැරුව කියලා තියෙනවා. අපේ ග්‍රාමීය ක්‍රිකට් නගා සිටුවන්න, පාසල් ක්‍රිකට් නගා සිටුවන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නැහැ. ඒ නිසා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් වලපල්ලට දාලා අපේ රටම වලපල්ලට දාලා තමන්ගේ පොකට් එක මඩිය තර කරගෙන තමයි මේ හදන්නේ. අර ඕක නිකන් අර කලින් රටේ කර්මාන්ත ශාලාව වැහුණනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ දිගින් දිගටම ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්ත ශාලා වැහිගෙන ගියාම මෙයා ලෝකෙටම ණය වෙලා හම්බන්තොට වරාය හැදුවා. මොනව පිටරට අරින්නද? අපිට ඕනේ ඉස්සෙල්ලා කර්මාන්ත ශාලා ටිකනේ වරාය හදන්න ඉස්සෙල්ලා. ඒ වගේම තවත් එකක් තමයි මේක. අපිට මෙහෙමයි, අපිට මලමිනී මතින් ඡන්ද කරලා වැඩක් නැහැ. ඡන්දයක් අද රටේ මිනිස්සුන්ට ඕනද කියලා පුතුමා අහන්නකෝ. රටේ මිනිස්සුන්ට ඡන්දයක් ඕනේ නැත්තම් මිනිස්සු වෛරසයක් පිළිබඳ භීතිකාවක් නම් තියෙන්නේ, වෛරසේ තුරන් වෙලා නැත්නම් රාජ්‍ය සේවයේ සූදානම් නැත්නම් මැතිවරණ රාජකාරි කරන්න අපි මොනවටද ඡන්ද ඉල්ලන්නේ? රටේ මිනිස්සුන්ට ඡන්දයක් ඕනේ නැත්නම් අපි මොනවටද ඡන්ද කරන්නේ? මලමිනී මතින් දේශපාලනය කරන්න හදන්නේ බලවේණුවෙන් කටයුතු කරන්නේ අපි නෙමෙයි,
මේ පවතින රජය අපිටම තීරණයක් ඕනේ නැහැ එනමුකුත් ඒ වෙනමුකුත් තින්දා නෙමෙයි රටේ මිනිස්සුන්ට ඡන්දයක් ඕනේ සජීත් ප්‍රේමදාස මහත්මයා තමයි 2025 ඒකාන්තයෙන්ම ජනාධිපති වෙන්නේ මොකද දැන් රාජපක්ෂ පවුලෙන් කිසිම කෙනෙකුට ආය ජනාධිපති වෙන්න බෑ මේ මිනිස්සු රැවටිච්ච අන්තිම අවස්ථාව බවට පත් වෙලා තියෙනවා එහෙනම් දැන් මේ රාජපක්ෂලට තියෙන පොදු හතුර තමයි සජිත් ප්‍රේමදාස එහෙනම් සජිත් ප්‍රේමදාස ඉන්න පක්ෂයට නඩු දාලා එක විනාශ කරන්න ගන්නවා මේක පරදිනවා කියලා පේනවා නම් මේක වැඩක් නැහැ කියලා කරන කවුරුවත් නඩු දාන්න යන්නේ නැහැ මේකට අර පළෑදී රුකටනේ ගල් ගහන්නේ දැන් රටේ ජනතාවට පේන ප්‍රධාන විපක්ෂය වෙලා තියෙන්නේ සමගි ජන බල වේගය මිසක් වෙන එකක් නෙමෙයි කියන එක අද හේතු ගන්නලා තියෙනවා ඒ වගේම මැතිවරණය ගැන කතා කරත් එහෙම මැතිවරණය අපි ප්‍රජාතන්ත්‍රවාදීනේ ලෑස්ති අපි මැතිවරණයට ලෑස්ති නමුත් රටේ ජනතාවට නිදහසේ ඇවිල්ලා තමුන්ගේ ඡන්දය තමුන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා අපි කැප වෙලා ඉන්නවා රටේ ජනතාවගේ මතයක් තියෙනවනම් ඡන්දයක් අවශ්‍යයි කියලා අපි එහෙනම් ඒ මතයට එකතු වෙලා ඡන්දය තියන්න කියලා කියනවා රටේ ජනතාවගේ මතය තියෙන්නේ ගමේ ජීවත් වෙන අපි දන්නවා අම්මෝ දැම්මනම් ඡන්දයක් වෙන්න එපා අවසාන කොරෝනා රෝගියත් සුවපත් වෙලා ආය සුමාන දෙහකින් කොරෝනා රෝගියෙක් එන්නේ නැති වෙලා වෙනකොට ඡන්දේ ප්‍රකාශයට පත් කරන්න කියලා තමයි රටේ පොදු මතය තියෙන්නේ එහෙනම් රටේ පොදු මතය වෙනුවෙන් අපි වෙන්නේ සිටිනු අනිත් එක ඔය නඩු දාන්නේ සමග ජන බල වේගය වෙනුවෙන් පෞගිය ටිකේ ඔය අපිට විරුද්ධව ඉන්න සුළුතර සිරිකොත කල්ලිය ගම් වලට ගියාම එයාට හොඳට ප්‍රතිචාර දක්වලා දිනවා එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඒගොල්ලන්ට අත් වෙන ඉරණ මේගොල්ලෝ දන්නවා. ඉතින් ඒගොල්ලෝ දන්න කාරණේ තමයි ඒගොල්ලන්ට අන්තපරාජ්‍යයක් අත් වෙනවා කියන කාරණේ. ඒ නිසා ඒකට බයේ මේ පාක්ෂිකයන්ගේ ඔළුව විකෘත කරන්න එහෙම නැත්නම් මේ සමගි ජන බලවේගය නීත්‍ය අනුකූල පක්ෂයක් නෙමෙයි කියලා ජනගත කරන්න දරන නිෂ්පල උත්සාහය තමයි ওই බොරුවට අධිකරණ වලට යම්. ඒ නිසා අපි මැතිවරණයේදී අපි සමගි ජන බලවේගයේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගන්නව විතරක් නෙමෙයි අපේ පක්ෂයේ එක්සත් ජාතියක පස්සේ අපේ පක්ෂයේ එක්සත් ජාති පක්ෂය අපේ එක්සත් ජාති පක්ෂයේ බලය අත්පත් කරගන්නවා අපි සිරිකොත්තර ඇතුල් වෙනවා ජන බලය තියෙන පක්ෂය විදියට මැතිවරණයෙන් පස්සේ. හරි නේද?